ගෙනිකුණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුලිකුණාටුවක් දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා. ඉදිරි දින කිහිපයේ ඒ ගිනිකුණ දිග බෙංගාල බොක්ක සහ යාබද මධ්‍යම බෙංගාල බොක්ක හරහා චණ්ඩ සුලිකුණාටුවක් දක්වත් වර්ධනය වී හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දේවර සහ නාවික ප්‍රචාවට දැනුම් දෙන්නේ නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසයි. ඉනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අපාතය තවදුරටත් ගැඹුරු පීඩන අපාතයක් ලෙසම උතුරු අක්ෂාංශ 10.8 සහ නැගෙනහිර දේශාංශ 88.2 කියන ප්‍රදේශයේ ස්ථානගත වෙලා තියෙනවා. ඉතින් මෙම පද්ධතිය අද දිනයේ තුල සුලිකුණාටුවක් දක්වා වර්ධනය වෙලා ඉදිරියේදී මේක ඡන්ද සුලිකුණාටුවක් සහිතා ඡන්ද සුලිකුණාටුවක් ලෙසත් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙම පද්ධතිය මියන්මාර් සහ බංග්ලාදේශ ප්‍රදේශ කරා තමයි ගමන් කරන්නේ. ඉතින් මේක ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නැහැ. නමුත් මේ පද්ධතිය නිසා විශේෂයෙන්ම බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 4.20 සහ නැගෙනහිර දේශාංශ 85% කියන ප්‍රදේශවල තුලගේ වේගයේ විට 60 කිලෝමීටර 70-80 දක්වා ඉහළ යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ මුහුදු ප්‍රදේශ ඉතාර අලුීමේ හැකියාව තියෙන නිසා බහුදින දීවර යාත්‍රාවලට අපි කියන්නේ මේ මුහුදු ප්‍රදේශ තවදුරටත් භාවිත කිරීමෙන් වලකින ලෙස. මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගෙකුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලුගුණ නිවේදනයේ සඳහන්. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් සහ සෙසුර ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගෙගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අධික වර්ෂාවත් සමග ගාල්ල, වැලිවිටිය, දිවිතුර, ගුරුසිංහගොඩ, පත්තිනිගේ වත්ත ප්‍රදේශයේ ඇති කලුකෙන් ඇලහරහා ඉදිකර ඇති පාලම ගිලා බැස තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි. මේ අතර වැලිමඩ ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කොස්කණුවෙල එනමල්ලන්ද පැබපාමුල ප්‍රදේශයේ කොටසක් ගිලා බැස තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් නිවාස හයකට පමණ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.